ආයුබෝවන් සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද හිරු රාත්‍රී 9:30 ඔබහම වන මම සාරංග පතිරණ මම ප්‍රසාදී නිමන්තිකා විජේරත්න ප්‍රථමයෙන් අවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත लक्ष तिहकट सिन्नक्कर इडम लबादेनवा अगमति पार्लिमेंतुवेदी कियाई बदुपनत विवादेकटे रेहिवू दिनेश एतुलु मंत्रीवरुन पिरिसक सभागेबेन पिटवयाई सिसु उद्घोषणेट पहर दीमे वगकीम मानव हिमिकम कमिसम हमुवे पोलीसिय बहरगनी एलटीटीई रेंदवियन पिरिसकट मे मस अवसन वीमट पेर निदहस लबेन बव विपक्ष नायकया कियाई दैन अवधानय दवसे पोत वेत बलपत्र यात्रे इडम लबादी अति लक्ष्य तीह कटे इद्रिये दी सिन्ना क्रीडम माइती लबादी ने बाबे अग्रामाति रानिल विक्रमसिंह महता पावसन बाब अगमति वर्या में बाब प्रकाश कले राज्य इद्री संवर्धन सेल सुंपिली बादे अदे पार्लिमेंट वेदी विशेष प्रकाश करमीन බලවත් ශ්‍රී ලාංකේය ආර්ථිකය ගොඩනැංවීම අපේ ඉලක්කයයි. ඒ ගමන යන්නට සුදුසු දේශපාලන පරිසරයක් දැන් අපේ රටේ නිර්මාණය වී ඇති බවත් මම මෙහිදී පෙන්වා දෙන්නට කැමතියි. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයේ සීනේ 3.5ක් දක්වා අඩු කරලීම. මේ ඉලක්කය විශ්ව වන විට සපුරාලීමට අපි කටයුතු කරනවා. මේ සමහර තීන ජනප්‍රිය නොවෙන්න පුළුවන්. තරමක් තිත්ත වෙන්න පුළුවන්. ඒත් අපි තිත්ත බේත් බොන්නේ අසනීපය ඉටුවාටම සුව කරගන්න. ප්‍රතිපානීය බදු ක්‍රමවේදී අවම කරලීම ඔස්සේ වක්‍ර සහ ඍජු ආදායම් බදු ලැබීමේ අනුපාතය 80%20 සිට 60%40 ආකාරයකට ගෙනේම. මෙතෙක් කල වක්‍ර බදු 80%යි ඍජු බදු 20%යි. එහෙනම් වැඩියෙන්ම මුදල් තියෙන අඩුවෙන් ආදායම් බදු ගෙව්වේ. ශ්‍රී ලාංකිකයන් විදේශයෙන් උපයන ආදායම් බදු වලින් නිදහස් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ උපයන ආදායම් සඳහා පමණක් බදු අය කිරීම රැකියා දශලක්ෂ උත්පාදනය කිරීමටත් කටයුතු කරන ලක්ෂ 30කට ආසන්න ජනතාවට සින්නක්කරව දේශපාලන නිවාස අයිතිය ලබා දෙනවා. වසර 10කට වඩා වැඩි කාලයක් බලපත්‍රලාභී ඉඩම්වල ජීවත් වන සියලු දෙනාටම අපි සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. රජයේ කුලී නිවාසයන්හි වසර 10කට වඩා වැඩි කාලයක් වෙසෙන අයට නිවාසවල අයිතිය සින්නක්කරම ලබා දෙනවා. වතුකරේ ලයින් කාමරවල අවුරුදු 10කට වඩා වැඩි කලක් ජීවත් වන කම්කරු ජනතාවට කුඩා ඉඩමක් හා නිවාස අයිතිය ලබා දීමට අපි පියවර ගන්නවා. වසර 5ක කාලයක් තුළ ග්‍රාමීය අර්ධනාගරික හා නාගරික ප්‍රදේශයන්හි නිවාස ප්‍රශ්න සම්පූර්ණයෙන් පහයි විසඳීම සඳහා නව නිවාස ලක්ෂ 5ක් ඉදිකිරීමට අවකාශ සැලකන. ඒවත් අයිතිය දෙන්නේ මිලදීලා ගන්න අයට. සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල් එකට එක්කොට ජාතික විශ්‍රාම පාරිශෝෂක අරමුදල් නමින් නව අරමුදලක් පිහිටවන. එහි පාලන කටයුතු සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන්නේ ව්‍යවස්ථායක සභාවේ අනුමැතිය ඇතුවයි. නව යුගයකට ගැලපෙන ජාතික විශ්‍රාම වැටුප් ප්‍රමේයයක් අප හඳුන්වා දෙනවා. අධ්‍යාපන විනයෙන් කරන වියදම් කඩිනම් වැඩි කිරීමට අප පියවර ගන්නවා. ඉතා ඉහළ සාක්ෂරතාවයක් සහිත අපගේ ශ්‍රම බලකායේ ඵලදායිතාවයේ යෙල නැංවීම සඳහා මේ අත්‍යවශ්‍ය කාර්යය. පාර්ලිමේන්තුවේ සම්මත කරන පාසල් පනත මගින් පන්තියක ළමුන් සංඛ්‍යාව 35ක උපරිමයකට යටත් කරනවා. බදු පනතක් විවාදයට ගැනීමට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන හා චන්ද්‍රසිරි ගජතිර යන මන්ත්‍රීවරුන් අද සභාගමෙන් පිටව ගියා. අද දින නායපත්‍රයේ අංක 1 සිට 6 දක්වා විෂයන් අනුමත කිරීම අද දින විවාදයට ගැනීමට නියමිතව තිබෙන්නේ 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වෙනි වගන්තිය යටතේ නියෝගය. අදාළ පනතේ විධිවිධානයට අනුකූල නොවන බව පළමුවෙන්ම ඔබතුමාගේ කරුණු අවධානය යොමු කරන්න කැමතියි. නියමිත මාස 4 කාල පරිච්ඡේදයේ ඇතුළතදී මේ පාර්ලිමේන්තුවට මේ නියෝගය ඉදිරිපත් නොකළොත් අවසාන විග්‍රහයේදී අමාරුවේ වැටෙන්නේ මුදල් අමාත්‍යතුමාමයි. දරු මන්ත්‍රීතුමාලා මතු කරා වගේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මේ රෙගුලාසි සම්මත කිරීම තුල මතුවෙන්න පුළුවන් ගැටලුව තමයි ජූනි මාසේ 26 වෙනිදා සිට නොවැම්බර් 6 දක්වා කාලය තුල අය කරගත්ත බදු නීත්‍යානුකූලද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මෙම රෙගුලාසිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගැනීම පිළිබඳව බාධාවක් නැහැ. මීට පෙර මේ පාර්ලිමේන්තුවේ මතුවෙච්ච පනත්වලදී වෙනත් පනතක් විසින් ඒ පනත්වලට ආවරණ ලබා දීලා තිබුණා. නමුත් මේකට වෙන පනතකින් ආවරණ ලබා දීලා නැහැ. මේ අපි ඇස් ඉදිරි පිටම මෙතන වැරද්දක් තිබියදී අපි කියන මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න කියලා.
පාර්ලිමේන්තුවට වුවද පාර්ලිමේන්තුව හිතුවක්කාරී වීමට බෑ අපි උත්තරීතර වන බව ඇත්ත අපි උත්තරීතර වන්නේ නීතිය කඩමින් නෙමෙයි ප්‍රශ්නේ මෙතන නීතිය කඩමින් උත්තරීතර විය නොහැකි බදු අය කරගෙන තියන නීති විරෝධීව පාර්ලිමේන්තුවට ඒ වුණාට උත්තරීතර නිසා ඕනෑම දෙයක් කළ හැක ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමනි ඒකට නම් මට එකඟ වෙන්න බෑ මෙම රෙගුලාසිය අද දින සම්මත කරගෙන ඔබතුමන්ලා සඳහන් කරපු ආකාරයට ජූනි 26 වෙනිදා ඉඳලා නොවැම්බර් 5 වෙනි දින දක්වා මෙම රෙගුලාසිය යටතේ අය කරගන්න ලද බදු නීත්‍යානුකූල අය කරගත් බදු බවට මේ අයවැලේකණයට අදාළ නීති මගින් ප්‍රතිපාදන සකස් කරගන්න ඕන ඒක තමයි වඩාත්ම පහසුම ක්‍රමය දුනියා මාසේ 26 ඉඳන් නොවැම්බර් මාසේ 5 වෙනිදා දක්වා අය කර ගැනීමට වෙනම ක්‍රමවේදයක් ගිනවනා ඒ නොවැම්බර් මාසේ 5 වෙනිදාටම අයවැය දක්වා තියෙන දින 15ක් ඇතුළත් කරලා ඒ දක්වා මේක දාගෙන සම්මත කරගන්න ඉතුරු පහ අපි සම්මත කරලා දෙන්න මොකද දින 15කට විතරක් මේ අද සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ විවාද නවත්තන්න බෑ අද මේ රෙගුලාසි අපි සම්මත කරුවොත් අද ඉඳලා මේක වළංගුයි දෝසර් කරගෙන පාර්ලිමේන්තු බල යන්න උත්සාහ කරනවා නම් ඒක කිසිසේත්ම අපි එකඟ වෙන්නේ නැහැ හොඳයි මේ ගැන මටත් අවධානය යොමු කරන්න සිද්ධුනා මොකද ගැටළු සාගත තත්ත්වයක් තියෙනවා ඒ අනුව මම නීති උපදේශ සභාව ගත්තා බඳුරු ගුණවර්ධන මන්ත්‍රීවරයා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියපු දේ අඩංගු කොට විජේදාස රාජපක්ෂ ඇමතුමා කියපු දේ අපි අයවැයට ඉදිරිපත් කළා තවත් සුරක්ෂිත බවක් ගේන්න මොකද ඒක දින ප්‍රශ්නය මේ නීති විරෝධී ලෙස සම්මත කරන පනතේ විවාදයට අපි සහභාගී වෙන්නේ නැති බව සටහන් කරමින් මම සභාකරුවෙන් ඉවත් යනවා බොමිතේ එදී කියලා ටීවී එකෙන් බලාගෙන අපට උත්තර දෙන්න පුළුවන් කොහොමවත් විවාදයක් ඕනේ නැහැ කියලා තමයි ඉල්ලුවේ LTTE ක්‍රියාකරම්වලට සම්බන්ධ රැඳවියන් පිරිසක් ලබන 12 වනදා වන විට නිදහස් කිරීමට නියමිත බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා. ඔහු පැවසුවේ අද පසුරුවේ පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹි බවයි. අපි අද අගමැතිතුමා ජනාධිපතිතුමා හම්බුණා මේ ඉරේ ඉන්නේ කට්ටිය සම්බන්ධව ඒකෙන් තීන්දුව අරන් තියනවා ශිෂ්‍යෙක් දෙන්නෙක් ලබන හඳුදා ඒගොල්ලෝ එළිය දානවා කියලා සම ශිෂ්‍යෙක් විශ්වවිද්‍යාල ඉස්සර දානවා කියලා විචිකාරී විදියට නඩු තීන්දුව වෙලා ඉන්නේ කට්ටියට ජනාධිපතිතුමා ඒගොල්ලන්ට පාඩන් කියන්නේ ඒගොල්ලන්ට දාසේ ජනාධිපතිතුමා තමයි තීරණය කරන්න තියෙන්නේ අනිත් කට්ටිය සම්බන්ධව හැමතිස්සමලා කන්ද නව පෙරමුණක් යටතේ ඉදිරි පළත් පාලන මැතිවරණයට තරඟ කිරීමට සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් සමග මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි. එක්සත් ජනතා නිදහස් සංධානය තුල ඉන්න දේශපාලන පක්ෂ 10ක පමණ ප්‍රමාණයක් ඒ වගේම එතනින් එළියේ ඉන්න තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කරලා පොදු ඒකාබද්ධ පෙරමුණකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ වදින්න විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක ජනතා සේවක පක්ෂයේ වර්තමාන නායක සෝමවංශ අමරසිංහ මහතා සමගත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් උත් සාකච්ඡා කරලා එතුමාගේ පක්ෂයත් මේ ක්‍රියාදාමයට එතුමාගේ කැමැත්ත අනුව සම්බන්ධ කරගන්න. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ විමල් වීරවංශ මහතා දඩයම් කිරීමේ මෙහෙයුම එක පැත්තකින් දියත් වෙන ගමන් ත්‍රස්තවාදීන් නිදහස් කරන්න අද මේ ආණ්ඩුව හිතුමතේ කටයුතු කරගෙන යනවා. දෙමළ ඩෑෂ්පෝරාවෙත් ඒ වගේම දෙමළ ජාතික සංධානෙත් ඕනකම රාජපක්ෂ රෙජීමේ එළවලා ඊට වඩා හොඳ රෙජීමයක් හදන්න කඩේ ගිය ජනතා විමුක්ති පෙරමුණේ මහතුරු අද ඒව ගැන කිසිම කතාවක් නැහැ. දැන් ඇවන්ගාඩ් සිද්ධිය ගැන ඉලක් මාර්පණ අමාත්‍යවරයා කිව්වා මේක පොලිසිය ලකුණු දාගන්න කරපු වැඩක්. අනුර දිසානායකලම මහන්සි වෙලා හදපු ආණ්ඩුව පොලිසිය බාර අමාත්‍යවරයා එහෙම කියනකොට අපිට කියන්න තියෙන්නේ විපක්ෂ සංවිධායකකම ළමයට දෙන්න කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පක්ෂ එක්ව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ අම්බලන්ගොඩ රිදීගම පැවති ජන හමුවකදී. පක්ෂයෙන් කියනවා පෙන්ෂන් යන්න ජනතාව කියනවා ටිකක් ඉන්නේ කියලා. මේ මට උදේ රෝටික පස්සයක් ගන්න මොකද කරුත්තේ කියලා. මම පක්ෂයට හැම වෙලාවෙම උපදෙස් දෙන්නේ මොන වාතාවරණයක්ද? ජරි අපිත් එක්ක එකටව හිටපු සම්දානේ පක්ෂ ඉලවන්නේ. එහෙනම් දු අපි තනියම අපිට පුළුවන් කියලා ඉඳාගෙන අපි ගිය හැම අවස්ථාවම අපි කරා කරනවා. පන්විතෝ පස් හය දෙනෙක් ඉන්නවනේ. ඒ අයගේ ඕන කමට තනියම ගියොත් නිසා මමයින්ද නෙවෙයි දෙවිපාල තරම් කරේ. පක්ෂෙනි කරු ලෝකේ ඉන්න දැන් දිනවල දෙනවා කියලා කියන ඉඳා ඉතින් ඒක දුකියා. එතකොට අනිත් අය කියනවා ඕ දිනන්න නැහැ කි මයින්ද නැත්තා. දිනවනයි කියනවා.
බදකිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදීද අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන් උමුහාන්නත් හයි මේ මීහර කයි කියලා හරි කියලා කර කව පොඩ දැන් නාදර අරුම් බලලා පොඩ පාට ඉන්නවා තාලිකනාදෙන් දෙගොල්ලෝ අනිවා මීහර කාටදෝ අනන්තයි මම එක කියනවා යාලට පහන්ව මීරතේ ජනතාව අක්‍රමණය කරන්නේ නැත කියලා මම පැහැදිලි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මෙරට පුරවැසි භාවය ඉල්ලත්නම් එය ලබා නොදීමට හේතුවක් නොමැති බව විශ්ව භාරමාත්‍ය එස්.පී. නවීන මහතා පවසනවා. ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවටගත් කුමාර් ගුණරත්නම් මේ මාසේ 18 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවයේ හිමි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් කෑගල්ලේදී ඊ අතඩංගුවට ගෙනුනේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි. සංචාරක වීසා මගින් මෙරටට පැමිණ දේශපාලනය කළ බවට චෝදනා ලැබූ ඔහු 2012 වසරේ අප්‍රේල් 10 වනදා පළමුවරට පිටුවහල් කිරුණු අතර මේ වසරේ ජනවාරි පළමුවැනිදා සංචාරක වීසා මත යලි මෙරටට පැමිණියා. එම වීසා කාලය අවසන් වූයේ පසුගිය ජනවාරි 31 වෙනිදායි. මේ අතර අත්අඩංගුවටගත් කුමාර් ගුණරත්නම් නිදහස් කර මෙරට පුරවැසි භාවය ලබා දෙන ලෙසට ඉල්ලමින් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්ුණා. පෙරටුගාමි සමාජවාදී පක්ෂය සිවිල් සංවිධාන දේශපාලන ක්‍රියාකාරී නිකොලස් දෙනිකු සහ කුමාර් ගුණරත්නම් මහතාගේ ඥාතීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මේ පිළිබඳව අදහස් පළ වුණා. ප්‍රශ්නේ තියෙන්නේ ඔහුට පුරවැසි භාවය නොදී ඔහු ලංකාවෙන් බලෙන් පිටමං කරන්න යනවා. ඉතින් ඒක අපි දකිනවා ඒක දේශපාලන ප්‍රශ්නයක්. දැන් මාස 10 යටිස්සේ අපි ලංකාවේ ආණ්ඩුවෙන් දිගින් දිගටම ඉල්ලන්නේ ලංකාවේ පුරවැසියෙක් ලෙස මොහුව බාර ගන්න කැමතියි කියලා ලියවිල්ලක් දෙන්න. ඒ ලියවිල්ල දුන් වහාම අපිට පුළුවන් ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අවලංගු කරගන්න. ඒ වගේම ලංකාවේ පුරවැසියෙක් ලෙස ඉන්නේ. ඔහු සැඟවිලා හිටියේ නෑ. නිතර ගෙදර ආවා. අම්මගේ කටිත සොයලා බැලුවා. මේ අවස්ථාවේ අම්මගේ අසනීප තත්ත්වයේ උඩ ඔහු අනිවාර්යෙන් මවත් සමග ශ්‍රී ලංකාවේ රැඳී සිටිය යුතුයි මම ඉල්ලා සිටින්නේ පසුගිය සැරේ ඔහු පැහැරගෙන ගොස් රටින් පිටුවල් කරා නමුත් මේ සැරේ නීත්‍යානුකූලව ඔහු අත්අඩංගුවටගෙන ඒ ක්‍රියාවලියම යෙදෙන්න එපා කියලා මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද කුමාර් ගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් මේ ඩෑෂ්බෝඩ් එකේ සමාජිකයන්ට එන්න එන්න කී කී දිත්ව රටවැසි භාවය දෙනවා. එහෙම ආණ්ඩුවක් ආගමන විගමන නීති කඩකලා කියලා පෙරටුගාමි පක්ෂ නායකයව අත්අඩංගුවට ගන්න. සමහරලාට රතුවලි පෙට්ටිය වෙන්න පුළුවන් මේක පිටිපස්සෙත් ඉන්නේ. අපි ඊටාම ඕනෑකමින් කියන ආණ්ඩුවට මේ දිත්ව රටවැසි භාවය ඔහුට ලබා දෙන්න. විමල් වීරවංශ මහතාට પાස්පෝර්ට් කීපයක් තියෙනවා. මේ දෙන්නම හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනේ ඉඳලා ඇවිල්ලා දෙපැත්තකට ගිය දෙන්නේ. විමල් වීරවංශට දුන්නා නම් પાස්පෝර්ට් එකක් પાස්පෝර්ට් පහක් දෙන්න ඕන ගුණරත්නම්ට මෙහින්ද විමල් වීරවංශ මැතිතුන්ට දීපු සහනයවත් දෙන්න බැරි නම් මෙතන බරපතල ප්‍රශ්නයක් ජනතාව ඉදිරියේ කවන්නවා මේ අතර ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක් වුණ කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවෙන් විමසීමක් සිදු කළේදයි අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු විමසා සිටියා. දැනට ඕස්ට්‍රේලියානු රජයෙන් මේ අමාත්‍යාංශයෙන් කිසිම ප්‍රශ්නයක් හෝ අදාළ තොරතුරු විමසීමක් කෙරිලා නැහැ. මේ අතර කුමාර් ගුණරත්නම් මහතා මෙරට පුරවැසි භාවය ඉල්ලා අයදුම් පතක් යොමු කර ඇද්දයි සොයා බලා කටයුතු කරන බව විශේෂ භාර අමාත්‍ය එස්.බී. නවීන මහතා පවසනවා. මම ඇත්තටම බලන්නම් ගිහිල්ලා මේ අයිලුම් කරලා තියනවා අයි නොදෙන්න හේතු කියලා මම හිතන කිසිම හේතුවක් නැහැ. මම මේ දවස්වල ඩුවෙල් પાස්පෝර්ට් 2000 කට දෙන්න සූදානම් කරමින් යනවා.